අතිපූජනීය ගරුතර මහා සංඝරත්නය නවසරයි කිතුුණු හින්දු ඉස්ලාම් ආගමික පූජකතුමනි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක පස්වන විදායක ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමනි මෙම සාර්ථක දැවැන්ත ජන රැලිය සංවිධානය කර හිටපු පළාත් සභා මන්ත්‍රී මෙරිල් පෙරරා මැතිතුමනි එවගේම ප්‍රසන්න රණතුංග මැතිතුමා සිසිර ජයකොඩි මැතිතුමා ප්‍රසන්න රණවීර මැතිතුමනි හිටපු මාත්‍ය ෆිලික්ස් පෙරරා මැතිතුමනි සියලුම පළාත් සභා නගර සභා ප්‍රාදේශ සභාවල සියලු මහජන නියෝජිතවරුනි ආරාධිත අමුත්තනි මව්බිමේ ජයග්‍රහණය වෙනුවෙන් මෙම සාර්ථක රැලියට එක්ව සිටින ජයල ප්‍රදේශවාසී හිතවතුනි හිතවතියනි අපි සෑම විටම අභිහෝග භාරගත්ත කණ්ඩායමක් එදා 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මේ රජය භාර දෙන අවස්ථාවේ අභියෝග විශාල ප්‍රමාණයක් තිබුණා. අපි අභියෝග සියල්ලක්ම ජයගත්තා. මේ රටේ ත්‍රස්තවාදය තුරන් කරා පමණක් නෙවෙයි ත්‍රස්තවාදය අවසාන කරාට පස්සේ මේ රටේ ජාතික ආරක්ෂාව රැකීමට සුදුසු ක්‍රමවේදයක් අපි යෙදුවා. මේ රටේ සියලුම බුද්ධිංශ ඒකාබද්ධ කළා. ඒ හරහා නැවතත් මේ රටේ ත්‍රස්තවාදය ඇති නොවන ආකාරයට ආරක්ෂිත වැඩපිළිවෙලක් යෙදුවා. මුත්තමුන්නාන්සේලා දන්නවා වාසනාවකට අවුරුදු 10ක් යන්න ඔන්න මෙන්න තියෙද්දි මේ රටේ නැවතත් බෝම්බ පුපුරන්න පටන් ගත්තා. එදා බෝම්බ ගහන්නේ කවුද? බෝම්බේ ගහන්නේ මොන වෙලාවටද? කොතැනද? දුරකථන අංක මොනවද? මේ සියල්ලක්ම රජයට ලබා දීලා තිබුණත් ඒක නවත්තන්නට බැරි වුණා මේ ආණ්ඩුවට. මේ රජය ජාතික ආරක්ෂාව වෙනුවෙන් කිසිම ප්‍රමුඛත්වයක් ලබා දුන්නේ නැහැ. නමුත් අපේ රජයක් යටතේ නැවතත් බුද්ධිංශ ක්‍රියාත්මක කරලා ඒ නිසි ආරක්ෂක වැඩපිළිවෙල යොදලා තමුන්නාන්සේලාට නැවතත් සුරක්ෂිත රටක් බලා දෙනවයි කියන එක මේ අවස්ථාවේදී කියන්නට ඕනේ. එදා මේ රට දිනන්නට ජීවිත පූජාවෙන් සටන් කළපු රණවිරුවන්ගේ අභිමානය අපි එදා ඉහළට ගෙන ආවා. නමුත් මේ රජය ආවට පස්සේ ඔවුන්ගේ මානසිකත්වය කඩාවැත්ම බුද්ධිආංශවල සමාජිකයන්ට අභූත චෝදනා නගලා හිර කළා. එදා අපි සමග වැඩකරපු බුද්ධි නිලධාරීන් මාරු කළ දැම්මා. මෙන්න මේ විදියට තමයි ජාතික ආරක්ෂාව කඩා වැටුණේ. අපි නැවතත් රණවිරුවන් ත්‍රිවිධ හමුදාවේ වේවා පොලිසිය වේවා සිවිල් ආරක්ෂක හමුදාවේ වේවා සියලුම රණවිරුවන්ගේ අභිමානය ඉහළට ගන්නවයි කියන එකත් මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕනේ. අපි එදා ඉතිහාසයේ කිසිම දා නොවිරු රණවිරුවන් වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව වෙනුවෙන් පොලිසිය වෙනුවෙන් සිවිල් ආරක්ෂක බලකාය වෙනුවෙන් සුබසාධන වැඩ රාශියක් අපි කරා. ඒ වගේම වෘත්තීය දියුණු කර ගැනීමට අවශ්‍ය සියලුම පහසුකම් අද අපි සලසලා දුන්නා. අපි මෙන්න මේ වගේ තමයි රණවිරුවන් වෙනුවෙන් සැලකුවේ. අද තමුන්නාන්සේලා දන්නවා එදා අපි ඉතිහාසයේ නොවිවරු සංවර්ධනයක් මේ රටට ගෙනාවා. අධිවේගී මාර්ග, කාපට් පාරවල්, නව ගුවන් තොටුපළවල්, වරායවල්, නව නගර නිර්මාණය කරා. අපිට පුළුවන් වුණා කොළඹ නගරය ආසියාවේ ශීඝ්‍රයෙන්ම දියුණු වන නගරය බවට පත් කරන්නට. නමුත් තමුන්නාන්සේලා දන්නවා අද ආර්ථිකය කඩාවැටිලා ඒ සංවර්ධනය ඇන හිටලා අපිට පැහැදිලි සැලැස්මක් තියෙනවා නැවතත් මේ ආර්ථිකය ගොඩගන්නට. අපි දන්නවා ලෝක ආර්ථිකයත් සමග විශේෂයෙන්ම
ආසියාවේ දියුණු වන ආර්ථිකයත් සමග අපිට විශාල අවස්ථාවන් ලැබිලා තිබෙනවා ආර්ථිකය දියුණු කරන්නට. නමුත් මේ රජයට පැහැදිලි සැලැස්මක් නැති නිසා ඒ වගේම ඒ සැලසුම් ක්‍රියාත්මක කරන්නට පුළුවන් කණ්ඩායමක් නැති නිසා ඒ අයට පුළුවන් නොපුළුවන් වෙලා තියෙනවා ආර්ථිකය ගොඩගන්නට. අපි දන්නවා මේ රටේ බුද්ධිමත් තරුණ තරුණයන් ඉන්නවා. අද ලෝක ආර්ථිකයේ විශේෂයෙන්ම බුද්ධිය වටා ගොඩ නැගුණු එකක්. අපිට පුළුවන් වෙනවා මේ තරුණ තරුණයන්ගේ නිපුණත්වය වැඩි කරලා, ඔවුන්ට බුද්ධිය වැඩි කර ගැනීමට ඇති අවස්ථාවන් වැඩි කරලා අපිට ආර්ථිකයේ ඉදිරියට ගෙනියන්නට පුළුවන්. මේ ආර්ථිකයට වැදගත් වෙන ආකාරයේ රැකියාවල් නිෂ්පාදනය කිරීම හරහා තරුණ තරුණියන්ට හොඳ වේතනයක් ලබා ගන්න හැකි රැකියාවන් නිෂ්පාදනය කිරීම හරහා අපිට පුළුවන් ආර්ථිකය ගොඩ ගන්නට. විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණය, පරිගණක තාක්ෂණය හරහා අපිට පුළුවන් වෙනවා හොඳ ආර්ථිකයක් ගොඩනගන්නට. නමුත් මේ සඳහා නිපුණත්වයක් තියෙන ශ්‍රම බලකායක් අවශ්‍යයි. අපි මෙන්න මේ හින්දා තමයි අපේ පාලන කාලයේ මුල් වසරේදීම අධ්‍යාපනය වෙනුවෙන් විශේෂයෙන්ම තාක්ෂණයෙන් දියුණුණු නිපුණත්වය ඇති පරපුරක් බිහි කිරීම සඳහා විශාල ආයෝජනයක් අපි යොදනවා. විශේෂයෙන්ම මේ ගම්පහ දිස්ත්‍රික්කය තුල බුද්ධියෙන් ඉහළ තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. අපි දන්නවා උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගන්නට බැරි විශාල ශිෂ්‍යාවන් සංඛ්‍යාවක් ඉන්නවා. අපි මේ පළවෙනි වසරේදීම මේ සමත් වෙන සියලුම ශිෂ්‍යයන්ට උසස් අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථාවක් ලබා දෙනවයි කියන එකත් මේ අවස්ථාවේදී මතක් කරනවා. ඒ වගේම උසස් පෙළ අසමත් වුණු, ඒ වගේම සාමාන්‍ය පෙළ සමත් වෙලා තියෙන, සාමාන්‍ය පෙළ අසමත් වෙලා තියෙන තරුණ තරුණියන්ට කාර්මික අධ්‍යාපනයක්, තාක්ෂණික අධ්‍යාපනයක් දීලා ඔවුන්ට හොඳ වේතනයක් ලැබෙන රැකියාවක් ලබා ගැනීමට හැකි නිපුණත්වයක් ලබා දෙනවයි කියන එකත් මේ අවස්ථාවේදී මතක් කරනවා. අපේ ඉදිරි අනාගත පරම්පරාව අපිට අතරමං වෙන්නට දෙන්නට පුළුවන් කමක් නැහැ. මෙන්න මේ නිසා තමයි අපි අධ්‍යාපන ජාතික ප්‍රතිපත්තියක් දීර්ඝකාලීන ලෙසනුත් කෙටිකාලීනව මේ අයවට අධ්‍යාපනයක් ලබා දීමටත් සැලසුම් කරලා තියෙන්නේ. ඒකම තමුන්නාන්සල දන්නවා මේ ගම්පහ දිස්ත්‍රික්කේ අපිට විශාල වශයෙන් එහෙම නැත්නම් අධ්‍යාපන කේන්ද්‍රයක් කරන්නට පුළුවන් අවස්ථාව තිබෙනවා. අපි කැලණිය විශ්වවිද්‍යාලය ආශ්‍රිතව මේ ගම්පහ නගරය අධ්‍යාපන කේන්ද්‍රයක් බවට පත් කරනවා. විශේෂයෙන්ම නව ඉංජිනේරු විද්‍යා පීඨයක්, තොරතුරු තාක්ෂණය පිළිබඳව පීඨයක් ඇතුළත් කරලා එහි ධාරිතාව වැඩි කළා, වැඩිපුර තරුණ තරුණියන්ට අධ්‍යාපනය ලබා ගන්නට හැකිවන අයුරු අපි යටිතල පහසුකම් සංවර්ධනය කරනවා. අපි කවදත් පොරොන්දු දීලා ඒව ක්‍රියාත්මක කරපු අය තමුන්නාන්සලා දන්නවා ජාතික ආරක්ෂාව වේවා, සංවර්ධනය වේවා, මේ සෑම පැත්තකින්ම අපි වැඩ කරලා ඔප්පු කරපු අය. අපි අද තමුන්නාන්සලා ඉදිරියට ඇවිල්ලා නැවත බලයට එන්නට, රජයක් පිහිටවන්නට අපි ඉල්ලන්නේ අපේ මේ සැලසුම් පමණක් නෙවෙයි, මේ සැලසුම් ක්‍රියාත්මක කරන්න පුළුවන් කණ්ඩායමක් හැටියටයි. තමුන්නාන්සලා දන්නවා මේ පළාත සංචාරක කර්මාන්තෙන් දියුණු කරන්නට පුළුවන් ප්‍රදේශයක්. නමුත් අසාර්ථක සැලසුම් නිසා ඒ කාර්ය කරන්නට පුළුවන් වෙලා නැහැ. මේ ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය හරහා විශාල ව්‍යාපාරිකයන් සංඛ්‍යාවක් ඉන්න බව තමුන්නාන්සලා දන්නවා. අද ව්‍යාපාර කරගෙන යන්නට නුපුළුවන් තත්ත්වයකට පත් වෙලා
අපිට පුළුවන් වෙනවා අපේ සැලසුම් තියෙන්නේ ඩොලර් බිලියන 10ක දක්වා ප්‍රමාණයකට මේ සංචාරක ශාස්ත්‍රය දිනු කරන්නට අපි මිලියන 7ක් දක්වා සංචාරකයන් මේ රටට ගෙන්වා ගැනීමට අපේ සැලසුම් තිබුණා නමුත් ඒවා ක්‍රියාත්මක වුණේ නැහැ මේ රජයේ යටතේ අපි ඒවා ක්‍රියාත්මක කරනවා තමුන්නාන්සේලාගේ යුතුකම ඉටු කරන්න මම මගේ යුතුකම වන ආරක්ෂිත රටක් සහ සුරක්ෂිත රටක් තමුන්නාන්සේලාට ලබා දෙනවයි කියන එක මම සහතික වෙනවා තමුන්නාන්සේලා මා කෙරෙහි විශ්වාසය තියන්න අපේ කණ්ඩායම කෙරෙහි විශ්වාසය තියන්න අපි වැඩ කරලා පෙන්නපු කණ්ඩායමක් අපි මේ ඉදිරිපත් කරන සැලසුම් සියල්ලම ප්‍රායෝගික ක්‍රියාත්මක කරන්න පුළුවන් සැලසුම් කියලා මතක් කරමින් තමුන්නාන්සේලාට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් මම තමුන්නාන්සේලාගෙන් සමුගන්නවා ස්තුතියි සාර්ථක දැක්මක් වැඩ කරන රටක්